මෙවර හොඳ අඹ අස්වැන්නක් වෙළඳපොළට එනවා. හැම ප්‍රභේදයකම අඹ වෙළඳපොළේ ගොඩ ගහලා. අපේ රටේ පළතුරු පරිභෝජනයත් දැන් වැඩි වෙලා. පළතුරු පරිභෝජනයෙන් සෞඛ්‍යාරක්ෂිත ජීවිතයක් ගත කරන්න ලැබෙන බව අපි හැමෝම දන්නවා. ඒත් වෙළඳපොළේ තියෙන අඹ කෑවට මේ ප්‍රශ්නය ඒ විදිහට විසඳෙන්නේ නැහැ. පළතුරක තිබෙන පෝෂණ ගුණය සහ ශරීර සෞඛ්‍යයට හිතකර ගතිගුණ ලැබෙන්න නම් ඒවා හොඳට මේරීම සිදුවෙලා ඉදිය යුතුයි. නමුත් අද වෙළඳපොළේ අඹ දිහා බැලුවහම අපට පේනවා මේ අඹ බොහොමයක් පැහිලා නැති බව. සමහර අඹ ලස්සනට ඉදිලා තිබුණට ඇටෙත් කැපෙනවා. ඒ කියන්නේ හොඳටම ගැට. මේ ගැට ගෙඩි කෑවා කියලා අපට අඹවල අඩංගු පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒ වගේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය අපට ලැබෙන්නේත් නැහැ. ඒත් මේ තාක්ෂණ ක්‍රම බොහොමයක් ක්ෂේත්‍රයේදී අනුගමනය නොකරන එකයි ප්‍රශ්නය. මේ තරම් ලොකු අඹ අස්වැන්නක් වෙළඳපොළට පැමිණීම අපට ලැබී තිබෙන ජාතික සම්පතක්. හැබැයි මේ සම්පත නිසි අයුරින් ප්‍රයෝජනෙට නොගැනීම ජාතික අපරාධයක්. ඒ නිසා අපි මේ ජාතික සම්පත ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු වෙනවා. මේ දවස්වල වෙළඳපොළේ තිබෙන අඹවලින් බොහොමයක් රසයෙන්, සුවඳින් සහ ගුණාත්මෙන් ඉතාමත් අඩුයි. ඒකට හේතුව මේ අඹ වර්ගවල වරදක් නොවේ. මේ හැම අඹ වර්ගයක්ම හොඳට පැහුනට පස්සේ කඩලා ඉදවනවා නම් ඒවා ඉතාමත්ම හොඳයි. එහෙමනම් වෙළඳපොළේ තිබෙන අඹවල ප්‍රධාන ප්‍රශ්නය තමයි මේරීමට කලින් අඹ කැඩීම. මේවා කෘතිමව ඉදවලා වෙළඳපොළට දෙනවා. අඹ වෙළඳාම මහා පරිමාණයෙන් කරන අය ඉන්නවා. මේ කණ්ඩායම් තමයි රටේ හැම ප්‍රදේශයකම ගිහිල්ලා අඹ එකතු කරගෙන ඇවිල්ලා ඉදවලා වෙළඳපොළට දමන්නේ. මේ හැමෝම දන්නවා පැහුණු අඹ ගෙඩියක් තෝරලා කඩන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කණ්ඩායම් අතර තියෙන තරගය නිසා මේරීමට කලින් කඩනවා. මේ හැමෝම දන්නවා මේ ගෙඩි කවලමට ඉදවලා විකුණන්න පුළුවන් බව. ඒකෙන් යාලට පාඩුවකුත් නැහැ, අඹ අයිතිකාරයට පාඩුවකුත් නැහැ. හැබැයි ජාතික අපරාධයක් තමයි වෙන්නේ. ඒ වගේම පාරිභෝගිකයාට හොඳ ගුණාත්මක අඹ ගෙඩියක් මිලදී ගන්න ලැබෙන්නේත් නැහැ. එහෙනම් මේ ගැටලුවට විසඳුම මොකද්ද? අඹ කඩන අයත් එකතු කරන අයත් අවංකවම පැහුණු අඹ පමණක් තෝරලා කඩනවා නම් මේ ප්‍රශ්නය විසඳෙනවා. ඒ වගේම මේ අය මේ ජාතික අපරාධයක් කියන එක වටහා ගත්තොත් මේ ප්‍රශ්නය ඉබේම විසඳෙයි. සුළු මුදලක වාසියක් ගැන හිතලා තමන්ගෙන් රටට වන සේවය සහ වගකීම අවතක්සේරු කරන එක නම් හොඳ වැඩක් නෙමෙයි. ඒ වගේම තමයි අඹ සිල්ලර වෙළඳාම් කරන අය මේ ගැට කඩලා ඉදවපුව ගන්නෙ නැතිනම් ඒවා අලෙවියට තියන්න බැහැ. ඒ ප්‍රශ්නේ එතනින් ඉවර වෙනවා. එහෙම ගැට ඉදවපුව ආපහු දුන්නොත් අඹ විකුණන තොග වෙළෙන්දෝ ආපහු ගැට ගෙඩි කඩන එක නවත්තනවා. පාරිභෝගික අධිකාරියටත් මේ අවස්ථාවට දායක වෙන්න පුළුවන්. මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වෙන් බාල ආහාර විකුණන එක පාරිභෝගික සංරක්ෂණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද මේ කාර්යයට සහභාගි වෙන්න පුළුවන්. හොඳට පැහිලා ඉදුණු ගෙඩියක් ප්‍රමාණින් විශාලයි. දීප්තිමත් කහපැහැයක් ගන්නවා. හොඳ සුවඳක් එනවා. පිටත ලෙල්ල රැලි ගැහිලා නැහැ. ගැට ගෙඩි කඩලා ඉදෙව්වම ඒ වගේ පහත කොටස කොළ පැහැයට තියෙනවා. ඒ වගේම එම කොටස තදයි. මේ කරුණු ගැන හිතලා ඔබත් හරි අඹ තෝරාගත්තොත් ගැට කඩලා ඉදවපුවාම වෙළඳපොළේ ඉතිරි වෙයි. අඹ පැහිලා කඩලා කෘතිමව ඉදෙව්වම කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉදවන ක්‍රමයත් හරි ක්‍රමය වෙන්න ඕන. ඒතුරල ස්ප්‍රේ කරලා අඹ ඉදවන එක වැරදි. මේ සඳහා භාවිත කිරීමට සුදුසුම ක්‍රමය තමයි එතිලීන් වායුව යොදාගෙන පළතුරු ඉදවන එක. ඒ නිසා අපි හැමෝම මේ ගැන අවධානයෙන් ඉඳලා උසස් තත්ත්වයේ අඹ ගෙඩියක් කෑමට උත්සාහ කරමු.
එතකොට උසස් පෝෂණයෙන් යුත් අඹ කාලා අපට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්.